ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සිළු දෙනා පිළිගන්න. ප්‍රශ්න කාටද නැත්තේ? අද මාතෘකාව ප්‍රශ්න. ලොකු ධන කුවේරයාගේ සිට යාචකයා දක්වා හැම තැනම තියෙන ප්‍රශ්න. ඔබටත් ප්‍රශ්නද? අද ක්‍රිස්තු භක්තිකයේ අහන ප්‍රශ්න කීපයක් ගැන අපි සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ තමයි ඒගොලු නිතරම අහන ප්‍රශ්නයක්. ඒගොලු නිතරම විවේචනය කරන ප්‍රශ්නයක් තමයි දේව දාසයන් විවේචනය කරන්න හොඳ නැද්ද? දේව දාසයන් පාස්ටර්ස්ලා විවේචනය කරන්න හොඳ නැද්ද? අපි ඒකට උත්තරය බයිබලයේ තුලින්ම හොයමු. එලිදරව් 1:16 උන්වහන්සේ සුවකීය දකුණු අතේ තාරකා හතක් තබාගෙන සිටි. මෙතන තාරකා යනු සභාවන් පාලනය කරන දූතයන් නැත්නම් දේව දාසයන් නැත්නම් පාස්ටර්ස්ලා. මෙතනින් පෙන්නන එලිදරව් 1:16 ක්‍රිස්තුස් වහන්සේගේ දකුණු හස්තේ උන්වහන්සේ තබාගෙන ඉන්නේ කාවද? දේව දාසයන්ව. උන්වහන්සේ යවන ලද උන්වහන්සේ පත් කරන ලද පාස්ටර්ස්ලා දේව දාසයන්. ඉතින් යේසුස් වහන්සේගේ දකුණු හස්තියේ තියාගෙන ඉන්න පාස්ටර්ස්ලා දේව දාසයන් ගැන අපි විවේචනය කරන එක හොඳයිද? හොඳ නෑ නේද? එම නිසා එකට උත්තරේ හොඳ නෑ. හොඳේ ඒ වගේම අපි දන්නවා යේසුස් වහන්සේගේ දකුණු හස්තියේ තියාගෙන ඉන්නේ පාස්ටර්ස්ලා දේව දාසියෝ, ඇපොස්තුල් කියාගන්න අය, අපොස්තුලවරු, ඩොක්ටර් ආචාර්යවරු, ඒ වගේම රෙවරන් පාස්ටර්ස්, ඒ වගේම දැන් අලුතෙන් ඇවිල්ලා තිනවා රයිට් රෙවරන් කියලා. ඒ විවිධ ගෞරව නාම වලින් ආමන්ත්‍රණය කරන දේව දාසයන් ඉන්නේ කොහෙද? යේසුස් වහන්සේගේ දකුණු හස්තේ. එම නිසා ප්‍රේමාන්තිනි, එවැනි දේව දාසයන් දැනගන්නත් ඕනේ ඔවුන් කොහෙද පා තබාගෙන ඉන්නේ කියලා. ඔවුන් කොහෙද පා තබාගෙන ඉන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ දකුණු අත මත. එම නිසා එවැනි දේවදාසියෝ මේ එලිදරව් 1:16 දැනගෙන අපි කොහෙද ඉන්නේ, අපි කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක දැනගෙන හැසිරිය යුතුයි, ජීවත් විය යුතුයි. ඒ නිසා අපි ක්‍රිස්තුස් වහන්සේගේ දකුණු හස්තයේ සිටින දේවදාසයන්ව අපි විවේචනය කරන්න යන්න හොඳ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි මිනිස්සු අහන බුරු ගුරුවරු බුරු අනාගත වක්තවරුන්ගේ නම් ප්‍රසිද්ධිය කීම සුදුසුද? ප්‍රසිද්ධිය කීම සුදුසුද? ඔව්. අපි කොහොමද ඒක පහදලා දෙන්නේ? අපි බලමු 2 තිමෝති 2:16-18 මොනවද කියලා තියෙන්නේ. හිමේනියස් ප්ලේතුස් කියන අය, ඉමේනියස්ද ප්ලේතුස්ද වැරදියට උගන්වන බව පාවලතුමා තිමෝතිට කියනවා. ඉමේනියස්ද ප්ලේතුස්ද කියලා නම් වලින් ප්‍රකාශ කරනවා පාවලතුමා. මේ අය වැරදි ඉගැන්වීම උගන්වනවා, උඹ ඒ අයගෙන් ප්‍රවේශම් වෙන්න කියලා තිමෝතිට නම් වශයෙන් කියලා පාවලතුමා පහදලා දෙනවා. හැබැයි සමහර ක්‍රිස්තු භක්තිකයෝ මෙහෙම හිතනවා, අනේ ඉතින් ඒගොල්ලෝ මොන අය ගැන්නුවා මොකද දෙවියන් වහන්සේක බලාගන්න ඇත කියලා. හැබැයි එහෙම නිවට විදියට ජීවත් වෙන්න නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ අපි සියලු දෙනාව කැඳවලා තියෙන්නේ ප්‍රේමවත්. නිසා තව පදයක් අපි බලමු. 1 තිමෝති 1:18-20 1 තිමෝති 1:18-20 දක්වා. සමහරු ඒ හෘද සාක්ෂි අත්හැර දමා ඇදහිල්ලේ නැව විඳගත්තුය. ඉමේනියස්ද ඇලෙක්ෂන්දර්ද එඹැතු තනත්තන්ය. නම් දෙකක් කියනවා. ඉමේනියස්ද ඇලෙක්ෂන්දර්ද තමාගේ ඇදහිල්ලේ නැව විඳගත්තා. එම නිසා වැරදි ප්‍රබන්ධ මතේ ගිහිල්ලා ඇදහිල්ල නැති කරගත්ත අයට ගැන විවේචනය කරනවා බයිබලීයව, බයිබලීය දේව වචනය අනුකූලව පාවුලතුමා තිමෝතිට නම් වශයෙන් කියලා ප්‍රකාශ කරනවා. තව පදයක් අපිමු. 2 තිමෝති 4:10
මක්නිසාද දේමස් මේ ලෝකයට ආලේවි මා අත්හැර තෙසලෝනිකට ගියේ ක්‍රෙස්කේන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියේ ප්‍රේමන්තෙනි පාවලුතුමාගේ සේවේ ඔහු ගමන් වාර තුනක් යනවා සේවේ යුරෝපයේ සහ ආසියාව වටා ඒ ගමන් වාර තුනේදී දේමස් තෙසලෝනික සභාවට ආස වෙලා තෙසලෝනිකට යන්න තීරණය කරනවා පාවලුතුමා අත්හැරලා. ඒ වගේම ක්‍රිස්කේන්ස් ගලාතියට යනවා තීතස් කෙනෙක් කෙනා දල්මාතිය සභාවටත් යනවා. එතකොට මේගොල්ලෝ යන්නේ නගරයකට නිකන් ජීවත් වෙන්න යනවා නෙමෙයි. පාවලුතුමා ළඟ ඉන්නවට වඩා සැප පහසු සම්පත් තෙසලෝනික සභාවේ තිබුණා. ඉතින් ඒකට ආස වෙලා ඒකයි කියන්නේ පාවලුතුමා කියන මා අත්හැර ලෝකෙට ආලියවි ලෞකික දෙයට ආස ඇතිලා තෙසලෝනික සභාවට ගියා දේමස් ලෝකයේ අතහැර ගියා සභාව අතහැර ගියා නෙමෙයි ලෝකෙට ගියා නෙමෙයි තෙසලෝනික සභාවට තමයි ඔහු ගියේ නමුත් ඒක පාවලුතුමා නම් වශයෙන් කියනවා එහෙම මාව අතහැරලා ගියා එයා කියලා ඉතින් ඒ නිසා පාවලුතුමා නම් ප්‍රසිද්ධිය කියනවා ඉතින් නම් ඔබව ඔබගේ දේව සභාව දාලා ගියා නම් යම් යම් හේතුන් නිසා ඒ වගේම මුලාවේ මාර්ගයක ගියා නම් වැරදි ලබ්ධ ભેද උගන්වමින් යනවා නම් ඒ කියන්නේ ඔබ නම් වශයෙන් ප්‍රකාශ කළාට කම් නැත. මොකද පාවලුතුමා නම් වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි දෙලිවන්තය අහන. අපි වැරදි ප්‍රබන්ධ වැරදි දේව ධර්ම උගන්වන දේව ගැතිවරයන්ව විවේචනය කිරීමෙන් ක්‍රිස්තියානි සභාව අවමානයකට ලක් වෙනව නේද? බිතීමකට ලක් වෙනව නේද කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා අපි විවේචනය කරන්න නැතුව ඉමුද කියලා අහනවා. ප්‍රේමාන්තනේ රෝම 16:17 කියනවා පාවුලුතුමා රෝම සභාවට. මොනවාද කියන්නේ? සහෝදරයනි, නුඹලා ඉගෙනගත් ධර්මයට ભેදයන්ද බාධාවට හේතු වන දේවල්ද උපදවන්නන් බලා ඔවුන්ගෙන් අහක් වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. බාධා වෙන දේවල් අපි උගන්නපු බයිබලයේ දේව ධර්මයට අමතර දේවල් උගන්වනවා නම් ඒවායින් උපදවන්නන් බලා ඔවුන්ගෙන් අහක් වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි කියලා පාවලුතුමා කියනවා. ඒගොල්ලන්ගේ අයින් වෙන්න කියලා කියන්නේ පාවලුතුමා. ඒ නිසා වැරදි දේව ධර්ම උගන්වනවා නම් යම් සභාවක ඒ ගැන විවේචනය කරන්න ඔබට අයිතිය තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට තෝරලා බේරලා තීරණයක් ගන්න පුළුවන්. මේ මොනවාද උගන්වන්නේ අපි තවත් මේ ඉගැන්වීම් තුළ ඉන්නවද කියලා. තව ප්‍රශ්නයක් තමයි දේවදාසයා කියන විදියට සභාවට ගිහින් යාඥා කරගෙන ජීවත් වුණොත් සදාකාලික ජීවනය ලැබෙනවා නේද? ඔගොල්ලෝ හිතයි ඔව් කියලා. නෑ, එහෙම ලැබෙන්නේ නෑ. ඒකට හේතුව තමයි වචනය මත ජීවත් වෙන දේවදාසයන් ගොඩක් අඩුයි. සභාවන් වචනය මත ජීවත් වෙන්නේ නෑ. ඒ සභාවලට අයි අනුකූල වූ නීතිමාලාවක් දාගෙන ඒ අනුව තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. චර්ච් ડોක්ට්‍රින් කියලා අපි කියනවා. ඒ චර්ච් ડોක්ට්‍රින්ස් වලට දෙහිලිවන්තයා එකඟ වෙන්න අවශ්‍යතාවයක් නෑ. අත්‍යවශ්‍ය නෑ. ඔබ කීකරු වෙන්න ඕනේ චර්ච් ડોක්ට්‍රින්ස් වලට නෙමෙයි දෙවියන් වහන්සේගේ ડોක්ට්‍රින්ස් වලට. ඒ නිසා දෙවියන් වහන්සේගේ දේව වචනයට කීකරු වීම තමයි වැදගත් වෙන්නේ. ඔබ දේවදාසයා හෝ චර්ච් එකේ තියෙන නීතිමාලාවට එකඟව යාඥා කරගෙන පල්ලියට ගිහිල්ලා ආවා කියලා සදාකාලික ජීවිතයට යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ වචනයට කීකරු ඔබ ජීවත් වුණොත් පමණක්, අවසානයේදී ස්ථීරව සිටියොත් පමණක්, වචනයානුකූලව, වචනයට පාදකව ඔබ සදාකාලික ජීවනය හිමි කර ගන්නවා. ඒ වගේම අත ගොඩක් සභාවල තියෙන නීතිමාලාවලට තමයි මිනිස්සු ඇදහිලිවන්තයෝ කීකරු වෙලා ඉන්නේ. සමහර අය දේව වචනයට වැඩිය දේව දාසයට කීකරුයි. එක යොහාන් 4:1 කියනවා. එක යොහාන් 4:1 කියනවා ප්‍රේමාන්තිනි බොහෝ බොරු ප්‍රපේතවරු ලෝකේට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කර බලලා. බොහෝ බොරු ප්‍රපේතවරු ඇවිල්ලා තියෙන ඉඳා ඔබගේ සභාවට ඇවිල්ලා දේශනා කරන අය ඔබට උගන්වන අය ඇත්ත අයද කියලා හොඳට පරීක්ෂා කර බලාපල්ලා කියලා කියනවා. ටෙස්ට් කරලා බලන්නලු, පරීක්ෂා කරලා බලන්න ඕන. හැම එකම අරගෙන සාක්ෂිය දාගන්න යන්න එපා.
මේක බලන්න දේව වචනයට එකඟද මේ උගන්නන දේවල්? මේවා දේව වචනයට පරිබාහිර දේවල්ද? සභාවේ දේවදාසයා නීතියක් දැම්ම පළියට ඒක දේව වචනයට එකඟද කියලා බලන්න. එකඟ නැති දේවල් වලට කීකරු වෙන්න යන්න එපා. ඒක තීරුමක් නෑ. ඔබ කීකරු වෙන්නේ දේවදාසයාට නෙමෙයි යේසුස් වහන්සේට, වාක්‍යනොට, වචනයට. එනිසා ඔබ ඒක හොඳට හිතලා බලලා හදවතට අරගන්න. ඒ විතරක් නෙමෙයි මම මේ උගන්වන ඉගැන්වීම ඔබ දේවදාසයට තියෙන ගෞරවය ඔබ නැති කරන්න යන්න එපා. දේවදාසයාට යටහත් ගෞරවාන්විත ඔබ ජීවත් විය යුතුයි සභාව තුළ. ඒක තමයි ක්‍රිස්තියානි හික්ම වීම. නමුත් මේ අතරතුර ඉන්නවා බොරු ඉගැන්වීම් කරන ප්‍රපේතවරු. එවැනි අයගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුයි. කවුරු කොහොම මොන ඉගැන්වුවා බයිබලයට පටහැනිනා කොපමණ හාස්කම් සිදු වුණත් ඔහු කොපමණ හාස්කම් කළත් ආශ්චර්යයන් කළත් බයිබලයට පටහැනිනා අපි ඒක පිළිගන්නේ නැහැ. එම නිසා ප්‍රේමාන්තිනි ඒවා සෝදිසි කළ පරීක්ෂා කර බලා ඔබ තීරණ ගත යුතුයි. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති අපි ගෙන ගන්න මොන දේ වුණත් දේව වචනයට අනුකූල දෙයි සොයා බලා විමසා බලන්න ටෙස්ට් කරලා බලන්න. එහෙම දේව වචනයට එකඟ නැත්නම් ඔබට ඒකට කීකරු වෙන්න අවශ්‍ය නැහැ. ඒකට එකඟ වෙන්න අවශ්‍ය නැහැ. ජේසුස් වහන්සේ කාලෙත් මේ වගේ ඉගැන්වීම් තිබුණා. පරිසි ඉගැන්වීම් අපි කියලා කියන්නේ. ඒවට කියන්නේ පරිසි ඉගැන්වීම්. ඒවා ගොඩක් තිබුණා. මිනිස්සු දේව ධර්මයට වඩා පරිසිවරයාගේ කීමට, පූජකයාගේ කීමට එකඟ වෙලා ජීවත් වුණා. ඒක ක්‍රිස්තුස් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මොකද ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙන්නේ කාලේ පරිසිවරුන්ව විවේචනය කෙරුවා. පරිසි ඉගැන්වීම් වෙලා දැක්කා. එම නිසා ඔබ සභාවට හෝ දේවදාසයාට වඩා ඔබ කීකරු විය යුතුයි ක්‍රිස්තුස් වහන්සේගේ වචනයට. නම් ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි. ෂලෝම්.